අදිනකොට බාගත අගෙනව දහසකට අධික වුණු පෞරාණික වස්තු ගොඩාක් අහිමි වෙලා තියෙනවා කියලා ජනාධිපති මන්දිරේම. ඒ වගේම තමයි දිනේෂ් ගුණවර්ධන අගමැති කියලා තියෙනවා එයාට ඉන්න පුළුවන් විදිහ පරිසරයක් නැහැ මේ වෙද්දි අරලිය ගහ මන්දිරේ කියලා. ඉතින් ඊටත් අමතරව දැන් වාර්තා වෙන තොරතුරු තමයි ජනාධිපති මන්දිරේ දහසකට ආසන්න වුණු පුරාවිද්‍යාත්මක වටිනාකමක් තිබිච්ච ගොඩක් ඒවා අහිමි වෙලා රටවල් දීපු තෑගි භෝග එහෙම අහිමි වෙලා. ඒ වගේම තමයි බාත්รูම් කඩලා කොමෝඩ්ස් කඩලා ඒ වගේ තිබිච්ච පඩි පෙළ හදන්න මෙච්චර ගාණක් යයි කියලා කියනවා. ඉතින් ඇත්තරම කනගාටුයි මේ තත්ත්වය ඇතිවීම පිළිබඳව ඔබටත් ගොඩාක් හිතරි දෙනවා ඇති නේද? ඒ වගේ ජනාධිපති මන්දිරයේ ඒ වගේම අරලීගහ මන්දිරයේ එහෙම ගොඩක් විනාශ වෙලා තියෙනකොට ඉතින් අර කලින් තිබ්බ වීඩියෝ එක බැලුවා නේද? ඒ වීඩියෝ එකේ තියෙන්නේ නුවර ඉඳලා ගමකට යන බස් එකක්. ඒ බස් එකේ බෆර් එක උඩ නැගලා ඉන්න කොල්ලෝ පහ හයක් මේ තරුණ ජීවිත. ওই බෆර් එකට යටින් තියෙන යකඩ පැනල් එක තියෙන්නේ බෝල්ට් ඇන දෙක තුනකින් තියෙන්නේ සෙට් වෙලා. ඕක නිකන් හරි කඩලා ගියොත් ඒ කොල්ලෝ මූණ බිම ඇනිලා ඒ කොල්ලෝ වැටෙනවා මහපාරේ. ෆුට්බෝඩ් එක තියෙන්නේ යකඩ බාර් දෙකක් උඩ. ওই බස් ඔක්කොම සාමාන්‍යයෙන් ඉන්දියන් චැසියෙන් ඒ කියන්නේ ඉන්දියන් ලොරි බොඩියට ගහපු ලොරි චැසියට ගහපු බස් එක. ඕකේ ෆුට්බෝඩ් එකට කියලා ලොකු සේෆ්ටි එකක් නැහැ. ඒ නිසා තමයි ගොඩක් බස් වල ෆුට්බෝඩ් එක කඩලා යන්නේ. ඉතින් මේ අහිංසක අම්මලා තාත්තලා පුළුවන් තරම් කට්ට කාලා හදපු දරුවනේ. V8 වල ගිහිල්ලා නැහැ. ඩිෆෙන්ඩර් වල ගිහිල්ලා නෙමෙයි. ඉතින් අර අරලී ගහ මන්දිරේ වගේ සුඛෝපභෝගී තැන්වල ඉඳලා නෙමෙයි ජනාධිපති මන්දිරේ වගේ තැන්වල ඉඳලා නෙමෙයි. මේ අම්මලා තාත්තලා තමන්ගේ දරුවෝ හදලා තියෙන වේලක් නොකා. ඉතින් ඒ නිසා අමාරුවෙන් හදපු කොල්ලෝ ක්ලාස් ඇරිලා නම් එන්නේ, අමාරුවෙන් හදපු කොල්ලෝ රස්සාවට ගිහිල්ලා නම් එන්නේ. මතකනේ බස් එකේ ටිකට් එක 150යි. ඒක ඉතිරි කරගන්න කියලා කෝච්චියේ සමුද්‍රදේවි මේ සමුද්‍රයට නැගපු සමාවෙන සාගරික දුම්රියට නැගපු අපේ ආදරණීය තරුණ පුතා මැරුණා. ෆුට්බෝඩ් එකයි කෝච්චි ප්ලැට්ෆෝම් එකයි අතර හිර වෙලා. ඉතින් මේ දරුවෝ මැරුණා. මේ දරුවෝ ගැන උච්චර ලොකු කැක්කුමකින් කතා කළේ නැහනේ. මට ඒක තමයි ලොකුම අවුල. ඒ කියන්නේ පුරාවිද්‍යා වස්තු ගැන කතා කරන සමහර මාධ්‍ය මේවා පෙන්නනෝ ස්විමින් පූල් එකට වෙලා තියෙන දේ බලන්නකෝ බලන්නකෝ පඩි පෙළට වෙලා තියෙන දේ කියන භෞතික දේවල් ගැන මහර ලොකුවට කතා කරපු මිනිස්සු 19 දෙනෙකු තෙල් පොඩිමේ මැරුණා කියන එක පිළිබඳ කතා කළාද ඔය තරම්ම? ඒ ගෙවල් වලට ගිහිල්ලා ඒ ගෙවල් වල දැන් තත්ත්වය කොහොමද? තාත්තා ත්‍රීවිල් එක ඇතුලේ මැරිලා හිටියා. තාත්තා හිර වෙලා මැරුණා. දැන් කොහොමද ඒ දරුවෝ කන්නේ බොන්නේ? ඉතින් මොකද එතනින් පස්සේ දරුවන්ගේ ගෙවල් වලට වෙච්ච වැඩපිළිවෙල? එයාලට මොනව හරි සහනයක් සලසලා දෙන්න ඕනේද? ඔය කඩ යන මාධ්‍ය එකක්වත් හෙව්වද මේ මිනිස්සු ගැන? මේ කොල්ලොන්ගේ යන බස් එකේ පිටිපස්සේ බෆර් එක කඩලා ගියොත් එහෙම ඒ මිනිස්සුන්ගේ ජීවිතේම ඉවරයි. ෆුට්බෝඩ් එක කඩලා ගියොත් ජීවිතේම ඉවරයි. අපි කතා කරනවා දේවා ගැන පොඩ්ඩක් හදවතට බුද්ධියට කතා කරන්න. අපි JVP කාර්යෝ කියලාවත් අපි පෙරටුගාමි කාර්යෝ කියලාවත් අපි රටවල් විනාශ කරන අරගල කාර්යෝ කියලාවත් හිතන්න එපා. මේ සමාජ සාධාරණත්වය වෙනුවෙන් කැක්කුමක් ඇතුව කතා කරන්නේ. අපිත් විශ්වවිද්‍යාලවල ගියපු මිනිස්සු. අපිත් උපාධි ගත්තා. අපිට රස්සා තියෙනවා. අපි හම්බ කරනවා. අපිට වාහන තියෙනවා. අපි YouTube එකෙන් ඩොලර් හොයනවා. හැබැයි අපිට ඉන්න බැරි කැක්කුමක් තියෙනවා මේ රටේ මිනිස්සු දුක් විඳිනකොට. Facebook එකට ගිහිල්ලා බැලුවොත් කී දෙනෙක් නම් ඉල්ල සල්ලි දාලා තියෙනවද අපිට මේ බෙහෙත ගන්න උදව් කරන්න, අපිට මේ බෙහෙත ගන්න උදව් කරන්න, අපිට රට යන්න ඕනේ. මේ රටේ සෞඛ්‍ය පද්ධතිය සිංගප්පූරුව වගේ දියුණු කරගන්න අපිට බැරි වුණේ ඇයි? ඇයි එහෙම වුණේ? මෙහෙ වගේම දාලා තියෙනවා මේ මැප් එකේ මෙතන ඉඳලා අතෙන් යනවා කියලා GPS රෙකෝඩ් එක සමහරව Facebook වල දාලා රටින් යනවා. මේ හොඳට ඉගෙන ගත්ත කොල්ලෝ කෙල්ලෝ ඇයි යන්නේ? මේ රටේ ඉන්න පුළුවන් තරිත්තයක් මේ රටේ පාලකයෝ හදපු නැති හින්දා. උන්ට දේශපාලනය කියන්නේ උන්ගේ පැලැන්තිය ආරක්ෂා කරන එක ක්‍රමවේදයක්. හැබැයි අපිට මේ රට කියන්නේ අපි ජීවත් වෙන තැන. උන්ට රටේ පාලනය කියන්නේ උන්ගේ ගෙදර ප්‍රශ්නයක්. හැබැයි රාජ්‍ය පාලනය කියන දේ අපිට අපේ මුළු ජීවිතේම. ඒ නිසා මේ රටේ බොහෝ පෞරාණික වස්තු පිළිබඳ බොහෝ දේවල් පිළිබඳ කැක්කුමින් කතා කරන මිනිසුන්ට අපි ආරාධනා කරනවා මේ සමාජයේ මිනිසු බිඳින දුක ගැන පොඩ්ඩක් හොයලා බලන්න. අපිට දේශපාලකව අහිමි කළ දේ මහ විශාලයි. බිලියන 7ක් 8ක් තිබුණු සංචිත ටික එක පාරට විනාශ වුණේ කොහොමද? මේ රටේ බැඳුම් කර සම්බන්ධ වුණු මහ ඛේදවාචකයක් පිළිබඳ කතා කරනවා. ඒ අර්ජුන් මහේන්ද්‍රන් අද සිංගප්පූරුවේ ඉන්නවා. පාස්කු ප්‍රහාරයක් තියෙනවා. ඒ පාස්කු ප්‍රහාරයට අදාළ කොමිෂන් වාර්තාවක් තියෙනවා. ඒක පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවෙයි කියලා ජනගත කිරීමක් කළේ නෑ. මේව අපිට තියෙන ප්‍රශ්න. උඹලා කවුරුත් කතා කළාද ඔය පුරාවස් අපි කතා කරලා තියෙනවද ඔවා ගැන? මේ රටේ මේ මිනිස්සු දුක් විඳිනකොට පැල්පත්වල මිනිස්සු ලක්ෂ ගානක් අතර ජීවත් වෙනවා. කොළඹ ඒ වගේම තවත් බොහෝ පැතිවලට යද්දී බොහොම පුංචි ලයිම් කාමරවල මිනිස්සු ජීවත් වෙනවා.
බල කවදාවත් උඹලගේ Facebook වල ලියලා තියනවද මේ මිනිස්සුන්ගේ ජීවිත ගැන මේ මිනිස්සුන්ට සාධාරණයක් කරන්න කියලා. තාමත් පොදු වැසිකිළිය පාවිච්චි කරන උදේට පෝලිං හැදිලා වැසිකිළියන ලයින් කම්බර ගැන අහලා තියනවද? තිරුංගු පිටිවල මිල වැඩි කරද්දී රොටිය කාලා ජීවත් වෙච්ච මිනිස්සු පාම්බාගේ මිරිස් කරලයි කාපු මිනිස්සු ගැන කතා කරලා තියනවද? ජනාධිපති මන්දිරයේ පෞරාණික වස්තු නැති වෙච්ච එක ගැන පළු පැලෙන්න පොත්වල ලියන Facebook එකේ පූල් එකට මෙට්ටේ දාපුවා මේ වෙනුවෙන් මැරෙන්න හදනේ උන්ට අපි කියන්නේ. ඒවට මැරෙන්න හදන්න එච්චර අවශ්‍ය නැහැ. අපි T20 ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඒව වෙනුවෙන් ওই විදිහට කතා කරා නම් ගොඩක් ප්‍රශ්න විසඳ ගන්න තිබුණා. මේ රටේ රනිල් වික්‍රමසිංහ පත් වෙනකොට ප්‍රතිඥා පත්තු කරන්න හන්දි වලට ගිහිල්ලා ප්‍රතිඥා වලට සල්ලි පුච්චන්න පුළුවන් මීහරක් ඉන්න රටක් මේක. ෂෙඩ් එකට යනකොට තියෙන වාහනේ තමන්ගේ අංකේ ඉලක්කම වෙනස් කරලා යටින් බෝතල් හයි කරලා යටින් බැරල් හයි කරලා මහා ලොකු රටක සුබවාදී ගැන කතා කරන මිනිස්සු ඉන්න රටක් මේක. මේ රටෙන් අපිට හෙට යන්න පුළුවන් කිසි අවුලක් නැහැ. ඒ කියන්නේ අපිට සල්ලි තියනවා ලොකු කමක් කියනවා නෙමෙයි. මේ දුක විඳගෙන ඉන්න ඕනේ නැහැ. හැබැයි තාම මේ රටෙන් යන්න හිත දෙන්නේ නැත්තේ මේ රට හදා ගන්න ඕනේ කියලා. මෙහෙම සම්පතක් විනාශ වෙන්න දෙන එක හරිම අපරාධයක්. අපි ඉගෙනගත්ත මිනිස්සු, අපි උපාධි පශ්චාත් උපාධි කරපු මිනිස්සු YouTube ගල්ලා අපි හම්බ කරනවා තමයි. හැබැයි අපිට ලොකු කැක්කමක් තියෙනවා. තාමත් දේශපාලනයට කඩ යන වහල්ලු මේ රටේ ඉන්න එක ගැන. වැඳලා ඉල්ලන්න දැන්වත් තේරුම් ගන්න. ඔබේ දරුවා දේශපාලන වහලෙක් කරන්න එපා. ඔබේ දරුවත් මොකෙක් හරි ගාව සර් සර් කිය එක දෙකට නැමිලා ඉන්න එකෙක් කරන්න එපා. අන්න අර සර් එනවා මේ සර් එනවා කියලා වැටිලා ඉන්න වහලෙක් කරන්න එපා. ජනාධිපති මන්දිරේ පුටුව ගැන ජනාධිපති මන්දිරේ කොමෝඩ් එක ගැන කතා කරන ඔබ රටේ මේ ප්‍රශ්න පිළිබඳ කතා කරාද? උද්දමනේ ගත්තාම අපි පැනම වලට වැඩිය ගිහිල්ලා පැනම වල මිනිස්සු මහා ඛේදවාචකයක් කරමින් ඉන්නවා පැනම ගැන. හැබැයි අපේ රටේ මිනිස්සු එහෙම කරලා නැහැ. අපි පුදුම තරම් කට්ටක් කරන මිනිස්සු. ලෙබනන් වල ඉන්ධන සහනාධාරය කපනකොට මිනිස්සු අමාත්‍යාංශ වලට පැනලා ගිනි තිබ්බා. අපි එහෙම කරන්නේ නැහැ. ඒ නිසා අපි ඉල්ලන්නේ ජනාධිපති මන්දිරේ කොමෝඩ් එක, අරලිය ගහ මන්දිරේ බාත්รูම් එක, අරලිය ගහ මන්දිරේ පඩිපෙළ, ජනාධිපති මන්දිරේ පඩිපෙළෙන් මේ රටේ ප්‍රශ්න ගැන කතා කරනවා නම් අපිට කතා කරන්න ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඒවා කඩපු බිනපු මිනිස්සුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න ඕන එක හරි. අපේ මතින් තමයි ඒවට වියදම් කරන්න වෙන්නේ. මේ රටේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් වලට ගිනි තිබ්බකට අපිම තමයි ආපහු වියදම් කරන්න වෙන්නේ. හැබැයි ඕවට තියෙන කැක්කුම වගේම කතා කරපරවා මේ විදිහට දුක් විඳින කොල්ල කෙල්ලෝ ගැන, මේ විදිහට බස් වල තමන්ගේ ජීවිතයයි මරණයයි එක ගෙදර යන්න උත්සාහ දරන දරුවෝ ගැන, සමහරුන්ගේ දරුවෝ නම් ප්‍රංශෙ ගිහිල්ලා ලස්සනට ජීවත් වෙන වැඩපිළිවෙළවල ඇති. අපිට රටක් නෑ මචං යන්න. අපේ කොල්ල කෙල්ලෝ මේ ෆුට්බෝඩ් එක කඩාගෙන වැටිලා මැරුණොත් උන් වලදාලා අම්මලා තාත්තලා අවුරුදු ගානක් තිස්සේ හැපි හැපි අඬනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. උඹලගේ Facebook වල ජනාධිපති මන්දිරවල අරලේගහ මන්දිරවල පුටු මේස ගැන ලියවෙන කඳුළු කතාවල් මේ දුක් විඳින මිනිස්සුන්ගේ ජීවිත ගැනත් ලියාපල්ලා. අපි ඉල්ලන්නේ එච්චරයි.